අද මම ඔයාලට එළවලු රොටි රෙසිපි එකක් කරන්න ආවා. ඉතින් එළවලු රොටි කිව්වම අපිට මතක් වෙන්නේ හරි අමාරුවෙන් ඩිබුලේ යනලා පැය 4ක් ඉඳලා ඊට පස්සේ අමාරුවෙන් ඒක ත්‍රිකෝණ හැඩයකට නවාගෙන හදන රොටියක්. හැබැයි මම අද හිතුවා මේක ලේසියෙන් හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්න. මේක හරිම ලේසියට විනාඩි 10ක්වත් යන්න නැතුව හදාගන්න ලේසිම ක්‍රමයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඔයාලා මේ රෙසිපි එකට ගොඩාක් කැමති වෙයි. වෙනදට නම් අපි සාමාන්‍යයෙන් එළවලු රොටිය හදාද්දි කරන්නේ එළවලු රොටියේ පිටිමොලිය අනලා ඉවර වෙලා තමයි පේස්ට් එක හදාගන්නේ. හැබැයි මේකට එක විනාඩි 5ක්වත් තියන්න ඕන නැති නිසා අපි මුලින්ම පේස්ට් එක හදාගෙන ඉන්නවා. මම මේ කියලා දෙන විදිහටම පේස්ට් එක හදාගන්නකෝ. එතකොට හරියම රසට වගේ කඩේ රසටත් වඩා රසට කන්න පුළුවන්. දැන් මම තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටිකක් දාගෙන හීනියට කපාගත්ත කරපිංචා ටිකක් දාගන්නවා. ඒක සාමාන්‍යයෙන් වැඩිගෙන එද්දි මම මේකට හීනියට කපාගත්ත ලුණු ටිකක් දාගන්නවා. ලුණු ගෙඩියක් විතර. මම ඔයාලට මේ අමුද්‍රව්‍ය ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඒක බලාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට මේ වගේ ලුණු එකයි කරපිංචකයි තෙලේ පොඩ්ඩක් රත් වෙන්න දෙනවා. ඊළඟට මම හීනියට කපාගත්ත අමුමිරිස් කරල් තුනක් විතර දාගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා මේ වගේ. ඊළඟට කුරුඳු පුතු කෑල්ලකුයි එන්සාල් කරල් තුන හතරකුයි කරාමුණටි තුනකුයි කුඩු කරලා දාගන්නවා. කුරුදු පොත්ත හොඳටම පොඩි පොඩි කඩාගෙන දාගන්න, නැත්නම් කෑලි හැපෙන්න නිසා. ඊළඟට මම ගම්මිරිස් තේ හැඳි දෙකක් දාගන්නවා. ගම්මිරිස් ටිකක් කියන් වැඩිපුර දාගත්තම තමයි මේක රස. කෑලි මිරිස් තේ හැඳි දෙකයි අමු තුන පා කුඩු වලින් තේ හැඳක් දාගන්නවා. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. ඊළඟට මම කිනියට කපාගත්ත ගෝවා ටිකක් දාගන්නවා. ඒකත් හොඳට කලවම් කරලා කිනියට ග්‍රේට් කරගත්ත කැරට් අලයක් දාගන්නවා. ඊළඟට හීනියට කපාගත්ත ලීක්ස් ටිකක් දාගන්නවා. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරන්න. මේ වෙලාවේ ඔයගේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. ගොඩාක් වැඩි කරගන්න එපා, එහෙනම් තෙලවලු පිච්චෙනවා. දැන් මම ලුණු තේ හැන්දක් දාගත්තේ. ලුණු ගොඩාක් වැඩි කරගන්න එපා, මොකද අපි අපේ බැටර් එකට ලුණු දාගන්න නිසා. ඊළඟට මම මේ එළවලු ටික පර 60ක් විතර තැම්බෙන්න දෙනවා හොඳට ලිපේ. ඒක තැම්බුණාට පස්සේ පොඩි කරගත්ත අලගෙඩි 4ක් දාගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයේ අලගෙඩි 4ක්. ඒක හොඳට එළවලු එකත් එක්ක කලවම් කරගන්න. තැම්බිච්ච අල ටික දැම්මට පස්සේ අපි ගොඩාක් වෙලා ඒක ලිපේ තියන්නේ නැහැ. හොඳට මේ එළවලුත් එක්ක කලවම් වුණාට පස්සේ අපි ලිප ඕෆ් කරනවා. ඊට පස්සේ අපි ඒක ටග් ගා වෙන භාජනයකට දාගන්න. මොකද අපිට මේ ලිපේ රසනේ භාජනයේ රසනෙත් එක්ක තිබ්බ තව ටිකක් මේක තැම්බෙන නිසා. දැන් මම ඒක පැත්තකින් තියලා මගේ පේස්ට් එක හදාගන්න යන එළවලු රොටි එකට දාන මම මේකට පාන් පිටි කෝප්පයක් කරන් තියනවා. පාම්පිටි කෝප්ප එකෙන් ග්‍රෑම් 200ක් විතර. පාම්පිටි කෝප්පෙට කෝන් ෆ්ලෝ අපිට පෙරෙන් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔයා තේ හැඳි 4ක් ගන්නවා නම් පාම්පිටි, එතකොට ඔයා කෝන් ෆ්ලෝ තේ හැඳි 1යි ගන්න. ඒ වගේ. ඉතින් ඊට පස්සේ මේ කෝන් ෆ්ලෝ වෙනුවට වෙන ආදේශයක් නැහැ. කෝන් ෆ්ලෝ තමයි ගන්න වෙන්නේ. ලුණු ටිකුයි මෙතන මම කිරි මිලිලීටර 200ක් විතර අරන් තියනවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටි කිරි වලින් කිරි එකක් හදාගෙන නිවුනට පස්සේ ගන්න. ඊට පස්සේ මම ටිකයි කෝන් ෆ්ලෝ එකයි ඊළඟට ලුණු කුඩු එකයි මේ ටික දාලා මේ තුන හොඳට කලවම් කරගන්නවා ඉස්සෙල්ලා. ඊළඟ කිරියකින් චුට්ටි චුට්ටි දාලා හොඳ බැටර් එකක් හදාගන්නවා. හොඳට කලවම් කරගන්න, කෑලි තියාගන්න එපා. එහෙම නැත්නම් අපිට අමාරුයි අර අපේ රොටි එක හදාගන්න. ඉස්සෙල්ලා හොඳට චුට්ටි චුට්ටි දාලා පිටියකේ කෑලි නැති වෙන්න මේ වගේ කලවම් කරගන්න. ඊට පස්සේ කිරි චුට්ටි චුට්ටි දාලා මේක හදාගන්න පුළුවන් අපිට බැටර් එක. ඉතින් මේ ප්‍රමාණය සාමාන්‍යයෙන් ඔයාගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා නම් ඇති. මම මෙතන රොටි මේ ප්‍රමාණයෙන් එළවලු රොටි 8ක් විතර හදාගත්තා. මේ ප්‍රමාණය ඔයාලට මේ විදිහටම වැඩි කරගන්න පුළුවන් ඊට වඩා හදනවා නම්. ඉතින් ඇත්තටම මම ඔයාලට කියන්න ඕනේ මේ කෝඩ්ස් ඔයාලට රැකියාවක් කරන කෙනෙකුට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම පිට රටක ඉන්න ඔයාටත් මේක හරිම වැදගත්. මේ විදිහට බැටර් එක හොඳට අනාගන්න, කෑලි පොඩ්ඩක්වත් නැති වෙන්න හොඳට අනාගන්න ඕනේ. දැන් මේ බලන්නකෝ, මෙන්න මේ වගේ උකුවිට තියෙන්න ඕන වගේ බැටර් එක. මෙන්න මේ විදිහට ආවත කිරි මිලිලීටර 200ක් ගත්තොත් මම කියන ප්‍රමාණයට ඔයාලට හරියටම මේ බැටර් එක හදාගන්න පුළුවන්. දැන් අපි පෑන් එකට තමයි මම මේක හදාගන්නේ. ඔයාලට මේ වගේ නොන් ස්ටික් පෑන් එකක් නැත්නම් තොස් තැටි වුණත් මේක හදාගන්න පුළුවන්. පෑන් එකට මේ වගේ තෙල් ටිකක් දාලා මම තෙල් වැඩි තෙල් ටික මේ වගේ ටිෂු එකකින් අයින් කරගන්නවා. රත් වුණාට පස්සේ අපි අර තෝසෙ හදන්නේ. ඒ විදිහට තමයි මේ වගේ තෝස එකක් විදිහ මේ වගේ ඉස්සල්ලාම අපි හදාගන්නවා. අපි මේක ගොඩාක් පුච්චන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ මේ පිටියේ අඹ ගතිය, අපේ මේ බැටේකේ අඹ ගතිය ගියපු ගමන් අපි මේක ලිපෙන් අයින් කරගන්නවා.
ගොඩාක් වෙලා පුච්චන් නැතුව අනිවාර්යෙන් ගන්න මතක තියාගෙන මේ බලන්නකෝ මේ වගේ සුදු පාටට පිටිපැත්ත තිබ්බහම තිබ්බට ප්‍රශ්නයක් නැහැ බැටරි එක රත් වෙන ගමන් අපි ඒක අයින් කරගන්න ඕනේ මම ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම් මේ විදිහට දාලා ටක් ගාලා මේ විදිහට අයින් කරගන්න තියෙන පිටි එක රත් වෙන ගමන් දැන් මේ තියෙන අපි හදාගත්ත ඒ වගේ හදාගත්ත රොටි ටික එතෙන්දි මම අර මගේ බැටර් එකෙම මම පොඩ්ඩක් අයින් කරගත්ත සීල් කරගන්න ඕට එකකින් ඉතුරුුනේ නැත්තම් කාම්පිටි තේ හැන්දකට වතුර ටිකක් දාලා සීල් කරගන්න බැටර් එකක් හදාගන්න දැන් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් එළවලු රොටි හදද්දි හරියම අමාරුයි නවා ගන්න ඒ ත්‍රිකෝණ හැඩය ඉතින් මම ඒක නිසා ඒ වගේ අමාරු හැඩයක් දාන්න නැතුව හරියම ලේසියෙන් නවා ගන්න හැටි කියලා දෙනවා මේ විදිහට ඇතුළට අපි හදාගත්ත පේස්ට් එක දාලා මේ විදිහට ත්‍රිකෝණයක් හදාගත්තා මේ රවුම හදද්දී අපිට තියෙන ලේසි ඒකයි ඊට පස්සේ අපි මේක සීල් කරගෙන ඇට කොටසක් මේ වගේ හොඳට උඩට නවා ගන්නවා ඔයාට දෙපැත්තෙන් මේ වගේ ඉතුරු වුණොත් එහෙම කෑල්ල ඇතුළට නවා ගන්න පුළුවන් බලන්නකෝ හරි ලස්සනට තියෙනවා මේ වගේ මම තව එකක් වඩ පෙන්නන්න මේ විදිහට නමාගෙන මේක හරිම ලේසියෙන් හොඳට බලා ගන්නකෝ මම කරන දේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් දැන් මේ තියෙන මම හදාගත් එළවලු රොටි ටික අපි කොහොමද මේ ටික හදාගන්නේ කියලා බලමු ඊළඟට පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා තෙල් මේස හැඳි දෙකක් විතර ඊට පස්සේ මම රොටි දෙක දෙක තමයි පුච්චගන්නේ ඔයගොල්ලෝ පෑන් එකේ තව ඉඩ තියෙනවා නම් තව රොටි දාගන්න පුළුවන් මේ විදිහට අපි සාමාන්‍යයෙන් එළවලු රොටි කබල බදින්නේ ඒ වගේ තමයි හැබැයි වෙනස් අපි මේකට තෙල් චුට්ටක් දාගන්නවා තෙල් ගොඩක් නෙවෙයි මේ විදිහට එළවලු රොටි හතර විදිහටම දැන් හදාගන්න තියෙන්නේ කරන මේක ටිකක් කර වෙනකොට තමයි රස සාමාන්‍ය ලාදුඹුරු පහෙන් තදුඹුරු පහයක් වගේ හැරෙනකන් තිබ්බොත් ගොඩක් හොඳ රසක් එනවා. ඉතින් ඔයාලා කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ඔයා මේ රෙසිපි එකට ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඔයාලට ලේසියෙන් කෑම හදා ගන්න කියලා දෙන එක තමයි මගේ හැමදාම අරමුණ. ඉතින් ඔයා මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්න. ඔයාලට සුබ දවසක්.